රටේ ලක්ෂ දෙසී විස්සකට අධික වූ ජනතාව මූුණ දෙන බරපතල ප්‍රශ්න ඉදිරියේ සමගි ජනබල වේගයත් සමගි ජන සන්ධානයත් මිනිසුන්ගේ දුක නිවාලන්නට ඕනම කැපකිරීමක් ඕනම පරිත්‍යාගයක් කරන්නට අපි සූදානම්. විශේෂෙන්ම ජනදුක නිවාලීමත් ජනතාවගේ මූලික අවශ්‍යතාවය ජීවනෝපාය ඉන්දන ආහාරපාන අකණ්ඩ විදුලිය යනාදී වශයෙන් එය ලබාදීම රටේ පාලකයුන්ගේ යුතුකමයි. විපක්ෂයක් හැටියට අපි සීලු දෙනාම ඒ ජනතා අයිතිවාසිකම් රකගන්නට දුක නිවාලන්නට එය පෙරදැරි කරගෙන ඒ කැපකිරීම් කරමින් අපි ඉදිරියට යන්නට සූදානම්. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ඉදිරිපත් කරා 21 වෙනි සංශෝධනය. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යහපත් රාජ්‍ය පාලනයක් වගකීම වගවීම හරහා ක්‍රියාත්මක වෙන රාජ්‍ය පාලනයක් රටේ ජනතාවට සවන් දෙන රාජ්‍ය පාලනයක් උදෙසා ඉදිරිපත් කළ ඒ ප්‍රශස්ත යෝජනාව. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ සංගමයත් ඉතාමත්ම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවත් අපගේ 21 වෙනි සංශෝධනයත් අතර වැඩි පරස්පරයක් නැහැ. ඒ නිසාම අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ සංගමයට, විශේෂෙන්ම මේ රට දෑ වෙනුවෙන් මේ ඉදිරිපත් කරපු යෝජනාව පදනමක් කරගෙන අපි ප්‍රගතිශීලී ඉදිරි පියවරල් ගණනාවක් පවත්වන්නට තබන්නට අපි සූදානම්. ඒ වගේම මම පැහැදිලිව කිව යුතුයි මේ අර්බුදයට මේ ප්‍රශ්නයට මුල ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය. මේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරන්නට ඕන. ඒ අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ පදනමෙන් ඉවත් වන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම රට දෑ වෙනුවෙන් අපි ඉදිරි පියවරක් තබලා නීතිඥ සංගමයට අපි ආරාධනා කරනවා සත්කාරක පාර්ශ්වයක් හැටියට මෙයට මැදිහත් වෙලා ඒ කළ යුතු ඉදිරි සාකච්ඡා විනිවිද භාවයෙන් යුක්තව විශ්වාසය පදනම් කරගෙන සත්‍යය පදනම් කරගෙන ඉදිරියට කරගෙන යන්නට අපි ආරාධනා කරනවා. ඒ සත්කාරක කාර්යභාරය නීතිඥ සංගමයට ක්‍රියාත්මක කරන්නයි කියලා. තවදුරටත් මම කියන්න කැමතියි, මේ රටේ ජනතාවගේ දුක අපිට තේරෙනවා, වේදනාව අපිට තේරෙනවා, අසහනයේ පීඩණයෙන් පෙළෙන ජනතාවගේ ඒ ජනතා හඬට අපි සවන් දෙනවා. ඒ නිසාම කළ හැකි සියලුම කැපකිරීම් කරලා ඒ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට, ජනතා අවශ්‍යතාවයන් ලබා දෙන්නට අපි සූදානම්. විශේෂෙන්ම අපි ඉදිරිපත් කරලා තිබෙනවා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඒ වගේම නීතිඥ සංගමයක් ඉදිරිපත් කරලා තිබෙනවා යෝජනා. අපි බලන්න ඕන, දැන් මං හිතන්නේ නීතිඥ සංගමයේ ගියා මේ මොහොතේ ජනාධිපතිවරයා හමුවන්න, ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය අපි දැනගන්නට ඕන. මෙතනදී වැදගත් වන්නේ දේශපාලඥයා, එහෙමත් නැත්නම් ජනතා නියෝජිතයා ඔටුනු පළඳ ගන්න එක නෙවෙයි, තනතුරු තාන්න මාන්න ලබා ගැනීම නෙවෙයි. අපිට තියෙනවා සමාජ වගකීමක්, අපිට තියෙනවා ජාතික වගකීමක්. ඒ වගකීම තමයි දුකෙන් පෙළෙන ජනතාව දුකින් මුදවන්නට. ඒ උදෙසා කරන්න තියෙන කැපකිරීම් සියල්ලක්ම අපි ඉෂ්ට කරන්න සූදානම්. අපි තරයේ විශ්වාස කරනවා රට ඉදිරියට යෑමට 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය, මේ ඒකාධිපති ක්‍රමය නිසා තමයි මේ රට
මේ තියෙන තත්ත්වයට ඇද වැටුනේ. ඒ ක්‍රමය මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ ගමනේ අනුගමනය කළ යුතු ප්‍රධානතම පියවර. ඒ පියවරත් සමග නීතිඥ සංගමය ඉදිරිපත් කර තිබෙන ප්‍රශස්ත යෝජනා හරහා අපි සූදානම් ප්‍රගතිශීලී ඉදිරි ගමනක් යන්නේ.